स्टार्ट कर। හරි හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අපි ලොකු වෙලාවක් ගන්න නෑ, මොකද ඔබලාගේ දැන් අපිට ලබන අවුරුද්දයට නම් ටික වෙලාවක් අපි ගන්නවා, පැය දෙකක් විතර ගන්න. හැබැයි මේක මේ අවුරුද්දේ ෆේස් කරන අය, මේ අවුරුද්ද ගැන තව දවස් ඔයගොල්ලන්ට දෙකයි තියෙන්නේ. ඒ හින්දා අපි ලොකු වෙලාවක් ගන්න නෑ. ඉතින් ඉස්සලම මොකද්ද මේකේ කරන්න කියලා ඉන්නම්. දැන් මේකෙදි අපි කරන්නේ ඕනම ශිෂ්‍යත්ව විතරක් නෙමෙයි, ඕනම එක්සෑම් එකකට. ඒකයි මම කිව්වේ, දැන් උගල 15 වෙනිදා ශිෂ්‍යත්ව ඉවර වෙලා ජොයින් වුණත් මේකට ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට කෙටි කාලෙකින්, ගොඩක් කෙටි කාලෙකින් එහෙම ලොකු පුහුණුවක් දෙන්න බෑ. හැබැයි අපි මේ කියලා දෙන මෙතඩ් එක රටවල් 102ක් ලෝකේ පාවිච්චි කරන මෙතඩ් එකක්. ඒකේ නම්බර් 1 ඉන්නේ සිංගප්පූර්, නම්බර් 2 ඉන්නේ චයිනා. ඒගොල්ලන්ට තියෙන ප්‍රෝග්‍රෑම් ෆෝ ඉන්ටර්නැෂනල් assessment of the students කියලා දිනවා, PISA කියලා තියෙනවා. exam එකක් වෙනම, ඒක ශිෂ්‍යත්වය වගේ නෙමෙයි, ඊට වැඩි ටිකක් වෙනස් exam එකක්. මේ වගේම උමයාගේ බුද්ධිය මනින exam එකක්. එතකොට ඒ රටවල් වල මේක පාවිච්චි වෙනවා. හැබැයි ඔය වයසේදී නෙමෙයි, අවුරුදු 10 දී නෙමෙයි, ඊට වැඩි චුට්ටක් ලොකු වුණාට පස්සේ තමයි ඒගොල්ලෝ ඒක ගන්නෙ. මොකද එක පාටම අවුරුදු 10 දී ඒගොල්ලන් pressure එක දෙන එක වැඩි හින්දා අපේ රටේ හැටියට අපිට ශිෂ්‍යත්වය ලියන්න වෙනවා අවුරුදු 10 දී. ඒක ටිකක් ලොකු ප්‍රෙෂර් එකක් වෙන්න පුළුවන් ළමයින්ට. ඉතින් අපි කියන්නේ කොහොමද මේක එහෙම ප්‍රෙෂර් එකක් කරගන්නේ නැතුව මේ වගේ එක්සෑම් එකක් ලේසියෙන් කරන්න, වගේම ලකුණු වගේ දෙයක් සාමාන්‍ය 3 ගුණයක් විතර මේ ක්‍රමය ඇප්ලයි කරොත් වැඩි කරගන්න පුළුවන් කියලා පරීක්ෂකයෝ හොයාගෙන තියෙනවා. අපි නෙවෙයි, ජාත්‍යන්තරව පරීක්ෂණය කරලා හොයාගෙන තියෙනවා. ඇමරිකාව වගේ රටවල්, ෆින්ලන්තය වගේ රටවල් මේක හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මුලදී ළමයා අපිට ලොකුවට මේ පේන්නේ නැහැ, නිකන් හොඳට නිකන් බ්‍රයිට් ස්ටුඩන්ට් කෙනෙක් කියලා පේන්නේ. හැබැයි එයාලා වැඩිගෙන යද්දී එක පාටම ඒගොල්ලෝ පොඩ්ඩක් ලොකු ප්‍රමාණයකට අලුතෙන් හිතන්න, ඒ වගේම තාර්කිකව හිතන්න පුරුදු වෙනවා මේ ක්‍රමයේදී. ඉතින් ඒක තමයි විශේෂත්වය. අපි ඇනොටේෂන්ස් ක්ලීන් කරමු නෙත් මේ ඇනොටේෂන් එනවා එක්කෙනෙක් කාගෙන් හරි. ඕකේ. රයිට්, ස්ක්‍රීන් එක ටච් කරනකොට ඇනොටේට් වෙනවා ඇති. ඒක චුට්ටක් ක්ලීන් කරන්න සෙටින්ස් වල තියෙනවා, ඇනොටේෂන් වල තියෙනවා, එක ක්ලීන් කරන්න ඔප්ෂන් එක ක්ලීන් කරන්න. රයිට්. ඕකේ. ඉතින් නෙත් මි මාව ඇහෙනවද? ඔව් සර්, හරි සමග. annotation option එකකින් annotation එක clean කරන්න, නැත්නම් screen එක ඇඳෙනවා. හරි. ඉතින් මේ මේ method එකේදී මොකද්ද අපි කරන්නේ? ඒ කියන්නේ අපි ඉගෙන ගන්න ඔළුව, මම ඉස්සලම කියන අපි ඔළුවට දේවල් දා ගන්න ක්‍රම 9ක් තියෙනවා. Howard Gardner කියලා විශේෂ මේ අධ්‍යාපනයේ සම්බන්ධව එතකොට එයා ඉදිරිපත් කළා තියෙනවා මෙන්න මේ අධ්‍යාපන ක්‍රමවේදය ඔළුවට දේවල් දා ගන්න ක්‍රම 9ක්. අවාසනාවකට ලංකාවේ යූස් වෙන මෙන්න මේ එක ක්‍රමයක් විතරයි. මෙන්න මේ ලිංග්විස්ටික් කියන එක, කියන්නේ භාෂාමය. අකුරු කියලා දෙනවා, වචන කියලා දෙනවා. අකුරු වලින් වචන වලින් තමයි අපි දේවල් ඔළුවට දාගන්නේ. හැබැයි එහෙම නැතුව ගණිතමය හා තාර්කිකව, පින්තූර වලින්, සංගීතයෙන්, එතකොට ක්‍රියාකාරකම් වලින්, එළිය කරන ක්‍රියාකාරකම් වලින්, ඒ වගේම ඉදිරිපත් වීමෙන්, ඉස්සරහට ඇවිල්ලා කතා කරන ඒ වගේ ලීඩර්ෂිප් නායකත්වයෙන්, ඒ වගේම අනිත් පුද්ගලයොත් එක්ක එකට අන්තර් සම්බන්ධතා පැවැත්වීම, යාළුවොත් එක්ක එකට වැඩ කරන එක, ඒ වගේම පරිසරය අධ්‍යයනය කිරීමෙන්, පරිසර චාරිකා, පරිසර අධ්‍යයන, විද්‍යා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා, ඒ වගේ ඊට පස්සේ කඳු නැගලා වතුරට බැහැලා එහෙම ගන්න දේවල්. ඊළඟට එක්ස්ටින්ෂන්, ඒ කියන්නේ මනස දියුණු කිරීම තුළින් භාවනා කරලා, ඒ වගේ දේවල් වලින්. එතකොට ඇති 9ක් තියෙනවා මොලේ දේවල් ගන්න. එතකොට අපි දැන් අපි හිතමුකෝ මෙහෙම, අපිට දැන් අපිට හිතමු අපි මොනා හරි කෑමක් කන්න යන්නේ. දැන් අපිට තියෙනවා රස කෑම වර්ග 9. එහෙම අපි 9ක් තියෙද්දි අපි එකක් විතරක් කාලා අපිට කෑම ගැන කියන්න බෑ. මේ කෑම හොඳද නරකද කියන්න බෑ, මොකද අපි අනිත් ඒවා දන්නේ නැහැ. ඕක තමයි ගොඩක්ම ලංකාවේ අධ්‍යාපනයේ තියෙන අවුරුදු 70ක් විතර පරණ අධ්‍යාපන ක්‍රමය. ඒතකොට ගොඩාක් අය දන්නේ නැහැ මේ අනිත්‍රම වලිනුත් දෙන්න පුළුවන් කියන එක දන්නේ. ඔක තමයි ප්‍රශ්නේ. ඇත්තටම මේවා ඉස්සර කාලේ පාවිච්චි වෙලා තියෙනවා, සීයලා ආච්චිලගේ කාලේ, නැත්තම් වලගේ තාත්තලගේ අම්මලගේ එකක් ඊටත් වැඩිය කලින් මේවා පාවිච්චි වෙලා තියෙනවා. මොකද මිනිස්සුන්ට ඉස්කෝල කියන ඒවා එහෙම ලොකුවටම
ඉස්කොලේ ගිහින් නැති අය ඇත්තෙන්ද තියෙනවනේ ඉස්සර. ඒතකොට ඒගොල්ල පරිසරයෙන් ඉගෙන ගන්නවා, පන්සල් වලින් ඉගෙන ගන්නවා, පල්ලි වලින් ඉගෙන ගන්නවා, එහෙම ඊළඟට මිනිසුත් එක්ක එකට වැඩ කරලා ඉගෙන ගන්නවා. ඒගොල්ලන්ට මේවා නිකන් ඔටෝමැටිකලි පරිසරයෙන් හැදිලා තියෙනවා. හැබැයි දැන් ළමයෙකුට එහෙම නැහැ. දැන් අලුතෙන් ගන්න ළමයෙක් ගත්තා, මේ ළමයාට පරිසරයෙන් ගෙදරින් එළියට යන්න වෙලාවක් නැහැ. සේනෝරි වාගේ අතින් ඇන්දෙනවා පුතේ. ඊළඟට එක්ස් භාවනා කරන්න, ඒ වගේ දේවල් කරන්න ඒවට කොහෙත්ම වෙලාවක් නැහැ. මාර වෙලාවට. එතකොට යාළුවොත් එක්ක ඉන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. මොකද පාඩම් කරන ඒ වගේ වැඩ හින්දා. ඊළඟට නායකත්වය කියන එක හැමෝටම ලැබෙන්නේ ඒක පුහුණුවක් විදියට දෙන්නේ නැහැ නේ ඉස්කෝලේ. එහෙනම් ඒ ප්‍රිෆෙට් වෙන හැම ළමයෙකුට විතරයි. එතකොට සමහර කට්ටිය එහෙම දාන්නෙත් නෑ ටීචර් මෙයාව අයින් කරන්න. මේ දාන්න එපා, මෙයාව මේ පන්ති නායකය ඒවා මේවා දාන්න එපා. ඇයි මේ දවස්වල විභාගේ තියෙනවනේ, විභාගෙට මේවා දාන්න එපා කියලා මම දාන්නවනේ. දැන් අපේ පුතා ඉස්කෝලේ යනකොට ඒ වගේ දේවල් තියෙනවා. යානම් මම ඔය ඔක්කොටම යවනවා. හැබැයි ගොඩක් අය එහෙම යවන්නේ නැහැ. ඇයි ඒ? විභාගේ තියෙනවා, විභාගයක් කරගන්න නැති වෙයි එහෙම. ඊළඟට බොඩිලි කයිනටික් ක්‍රීඩා කරන ඒ වගේ දේවල් වලට යවන්නේ. මියුසික් සංගීතමය මේ වගේ පැති නමයක් තියෙනවා. ඒ වගේම හොඳටම වැදගත් වෙන දේ තමයි මේ මුල්ම කාලෙදි මතක තියාගන්න මේ තියෙන මුලම ඔයාලගේ බබාලගේ පුතාලගේ දුවලගේ මොලේ හැදෙන විදිය මුලින්ම හැදෙන්නේ විෂන් සෙන්සර්ස් ඒ වගේ يعني සංවේදන හැදෙන්නේ ඇස්කන් ඒ වගේ සංවේදන ගන්න එක. ඊට පස්සේ තමයි මේ අවුරුදු 7 8 වෙද්දි තමයි මේ භාෂාමය උපරිමයකට එන්නේ. ඒ කියන්නේ 3 4 4 5 වසරේදී තමයි භාෂාමය උපරිම මට්ටමකට යාලව ගන්න පුළුවන්. ඊළඟට හය කොග්නිෂන් කියන එක එන්නේ මේ අවුරුදු 11 හේදී විතර. ඒකයි හය එක. අරගොල්ල අවුරුදු 13 හේදී තමයි ටෙස්ට් එක තියන්නේ. හය කොග්නිෂන් එක මෙෂර් කරන්න හොඳම, මොකද මේ හරියට මෙෂර් කරනකොට පොඩි පාඩුවක් වෙනවා. ඒක උපරිමේ හැදිලා නැහැ. ඒතර උපරිමේ හැදෙන එක නවතින්න පුළුවන් මේ වැඩ හින්දා. අපේ තියෙන අධ්‍යාපනයේදී ඒවා අපිට වැඩන්න, ඒවා හදන්න නෙමෙයි අපි යන්නේ. දැන් අපි කොහොමද මේක කරන්න කියලා බලමු. මේ මං උදේ මේ අද මං කිව්වා අර නෝවේ අපේ ප්‍රොෆෙසර්ස්ලා කීප දෙනෙක් එක වැඩසටහනක් තිබ්බා මහනුවර හිල්ලුඩ් කොලෙජ් එක. ඒ ටීචර් මේ දැන් ටිකකට කලින් කතා කරා, හින්දා මම විනාඩි දෙකක් විතරකට ෆෝන් එක ඇන්සර් කරන්න ස්කූල් එකේ. මේ ඒ කියන්නේ මේවා ළමයින්ට දාන්න හරිම අමාරුයි දැන් කියන එක තමයි. දැන් ඒ කියන්නේ ඒ ළමයින්ගේ බ්‍රේන් එක හැදෙන අවධියේදී හැදෙන්න ඕන දේවල් ටික දීලා අර එක පැත්තක් විතරක් තල්ලු කළා තල්ලු කළා තල්ලු කළා මෙයාලගේ භාෂාව විතරයි. ඒතකොට මේව නැහැ, හය කොග්නිෂන් නැහැ. එතකොට දැන් ලොකු පන්තිවලදී ළමයින්ට උගන්වන්න බෑ. ඇයි ඒගොල්ලෝ මේ මොලේ හැදෙන්නේ නැහැ මේ කාලෙ වෙද්දි? මේ අවුරුදු 13 14 15 වෙද්දි මොලේ හැදෙන ප්‍රමාණය ඉත අඩුයි. එතකොට ඒ කාලෙ වෙද්දි උගන්න ගන්න බැරි වෙනවා. එතකොට ඉතින් කොච්චර ඔයාලා මේ වෙලාවේ හොඳම රිසල්ට් එක ගත්තා සමහරට අවුරුදු 14 15 වෙද්දි ළමයා දුර්වල ළමයෙක් වෙන්න පුළුවන්. දෙහිඳ මේක මතක තියාගන්න. මේ මුල් කාලේ තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඒ මුල් කාලේදී මෙන්න මේ පැති ටික ඔක්කොම ළමයින්ට දෙනවා නම් හොඳයි. මේ දවසින් දෙකෙන් මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒත් ඔගොල්ලෝ ඉල්ලපු හින්දා තමයි මම අද එකක් කරන්නම් කියලා කිව්වේ. හරි. ඊට පස්සේ අපි යමු කොහොමද මේක කරන්නේ? අපි මොන වගේ දේවල් වලින්ද මේක කරන්නේ? මොකද මේක දැන් දැන් නම් 20ක් 30ක් දාලා තිබ්බට ඔයාලා පේනවා ඇත්තටම මේක කරන්න ගියම කී දෙනෙක්ද සහභාගී වෙන්නේ. අපි කිව්වේ ඇත්තටම දරුවන්ට ආදරේ දෙමව්පියෝ එන්න කියලා. එතකොට ලංකාවේ හිතා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක්ද එහෙම ඉන්නේ. අනිත් ඔක්කොටම තියෙන දරුවව අර කුකුළුන් තරඟයකට දානවා වගේ දුවවන්නේ, හරක්ව තරඟයකට දුවනවා වගේ, කුකුළුන් තරඟයකට දුවනවා වගේ දුවවන්න ඕන. පටන් ගත්තම ඉලාම ඉඳන් දුවන්න දුවන්න ඕන. මේ පැය භාගෙත් එපා, ගිවයකක්වත් එපා, දුවන්න දුවන්න ඕන. ඒ කියන්නේ අන්තිමට මොලේ නෙවෙයි හැදෙන්නේ, මැෂින් එකක් හැදෙන්නේ. ඉතින් ඒක එයාලට කවදා හරි තේරෙනකොට ගොඩාක් පරක්කු වැඩි, ළමයාගේ බුද්ධි වර්ධනය අඩාල වෙලා ඒ විදිහ. අපි බලමු කොහොමද මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න කියලා. මේ තියෙන ඔයගොල්ලන්ට තියෙන මේ සාමාන්‍ය ශිෂ්‍යත් එන පේපර් එක නෝමලි මේ 2023 ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා මේ භාගයතර මේ මේකේ මොනවද මේ ටෙස්ට් කරන්නේ? මේ ගොඩක්ම ටෙස්ට් කරන්නේ මේ බුද්ධිය, බුද්ධිය හැදෙන විදිය, බුද්ධි වර්ධනය, හිතීමේ හැකියාව. හරි, එතන හිතීමේ හැකියාව කිව්වා මං කිව්වා හිත පෝෂණය කරන්න පුළුවන්, මේ මොලේ පෝෂණය කරන්න පුළුවන් පොහොර වර්ග 9ක් තියෙනවා. ඕකෙන් එක පොහොර జాතියක් දාලා ඉවර වෙලා මෙතනට ළමයි ඇව්වම රේස්ම තමයි ඉතින්. එතනින් අපිට ඕන ප්‍රතිඵලය ගන්න බැරි වෙනවා. අර 9ම දෙන්න පුළුවන් නම් අපිට 100ට 100ක රිසල්ට් එක වැඩි කරන්න පුළුවන්. තුන් ගුණයක් නෙවෙයි, 10 ගුණයක් විතර රිසල්ට්, 100ට 1000ක් රිසල්ට් එක වැඩි කරන්න පුළුවන්. හැබැයි ඒක ගැන අපි මේක මොකද මේ මෙහෙම නෙවෙයි කරන්නේ. මම දැකලා තියෙනවා ශිෂ්‍යත් පන්ති ළඟින් ගිහිල්ලා දිනනොත් මම දන්නවා සමහර ගුරුවරු කරන්නේ මොකද්ද, කිසිම දෙයක් නැහැ, ගානටත් උත්තරේ පාඩම් කරනවා. ගානටත් උත්තරේ
පාඩම් කරන. ඉතින් ගානටත් උත්තරේ පාඩම් කළා ළමයා ඇව්වම, ඒ කියන්නේ ගාන හදන්නේ ගණන් හදන විදිහට නෙමෙයි, අර භාෂාව භාවිතා කරලා. එහෙම කරලා ළමයාගෙන් ලකුණක් ගන්න පුළුවන් ඒ. හැබැයි ගන්න ලකුණ ගන්න ළමයාගේ මොළය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඒ ළමයි ලකුණ අරගෙන වැඩක් නෑ. හරි, අපි බලමු ඊට පස්සේ කොහොමද දැන් අපි මේ වට පාවිච්චි කරන ක්‍රම මොනවද නිකන් මම එකක් දෙකක් පෙන්නන්න. ඔයාලට පුළුවන් නම් වෙලාවක් තිබ්බොත් මෙන්න මේවා ටිකක් දෙන්න. අපි එවන්න නම් ලින්ක්ස් ටිකක් කීපයක් එවන්න. හරි, මේ තියෙන්නේ මේ අපි පාවිච්චි කරන ක්‍රම මේ වගේ දේවල් වලට. මේක මේ ලංකාවේ විතර නෙවෙයි වෙනත් රටවල පවා අපි මේ ක්‍රමය පාවිච්චි කරනවා. මොකද්ද මේ ක්‍රමය? හරි, මේ තියෙන්නේ ඔයාලට දැන් ස්ක්‍රීන් එක පේනවා ඇති. හරි, මේ ස්ක්‍රීන් එකේ බලන්න මේකේ තියෙන්නේ පොඩි ගේම් එකක්. මේවට අපි කියනවා ගේම් බේස් පේඩගොජිස් කියන ක්‍රීඩා ආශ්‍රයෙන් ඉගෙන ගැනීම. හරි, දැන් ඔන්න මෙතන තියෙනවා ද කීකරු යන පදේ විරුද්ධ පදය, දැන් සමාන පද විරුද්ධ පද වගේ. මේ මේවා අපි එවන්නම් ඔයගලන්ට මේ ලින්ක්ස්. මේ මේකක් ළමෙක් කරන්නේ හරි ආසාවෙන්. මොකද මේකේ වටපිටාවක් තියෙනවා, පිළිවෙමන්ටක් පේනවා, ඒකේ ශබ්ද ඇහෙනවා, මියුසික් යනවා, මියුසික් එකක් ඇහෙනවා. අපි නිකන් දාලා බලමු, ඇහෙන මියුසික් ඇහෙනවා. ඒක හරියට ළමයට සතුටු ආයේ ආයේ කරන්න පුළුවන්. අර පොතක පොලයක් අරගෙන ලියනවා වගේ නෙවෙයි, ඉන්ටරැක්ටිව් තාක්ෂණය පාවිච්චි කරන මේක. මේ වගේ තව ක්‍රම ගොඩාක් තියෙනවා. හැබැයි අද ඒ ඔක්කොම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ දෙවට්ටි. අපි වැරදි එකක් දාමු බෝත. ඔකට අපිට ආයෙක ට්‍රයි කරන්න පුළුවන්. හරියක් පෙන්නවා වගේම ආයෙ ට්‍රයි කරන්න. ළමයාටම මේක නැවත 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 උත්සාහ කරන්න පුළුවන්. තව කෙනෙක් බලන්න ඕන නැහැ. හරි, එතකොට මේ 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 එක එකක් මේ වගේ එක කරාම එයාට ෆීඩ්බැක් එකක් එනවා. ඉතින් මේ 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 මේවා ලංකාවේ ටීචර්ස්ලා මෙහෙම කියලා දුන්නාට පස්සේ මේ හදපු එක එක දේවල්. මේ තව එකක්, මේවා ඉස්සර තිබ්බ මේ ඊතක්සලාව කියලා එකේ හදලා තිබ්බ, දැන් නම් නෑ ඒක. ඒවා මං හිතන්නේ හරියට මේන්ටේන් වෙන්නේ නෑ රජේ. හරි, එතකොට මේ 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 තව එකක්. මේකෙන් අහන්නේ පාලේ තිබෙන දේවල්, මුළු තැංගේ තිබෙන දේවල්. මේකෙදි අපිට තියෙන මේවා ඇදලා හරි තැනට දාන්න. බලමු නිකන් දා මොනා වේද කියලා. දාගෙන දාගෙන යනවා. දැන් මේවා යාලට කරන්න පුළුවන්. එතකොට කම්මැලි කෙනෙක් වුණත් ශිෂ්‍යත්වයේ වගේ විභාග නෙවෙයි, එකක් නෙවෙයි, ගොඩක් ගොඩක් කම්මැලි කෙනෙක් වුණත් එයා වුණත් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා මේ වගේ දේවල් දුන්නම කරන්න ආසයි. ඇයි ඒකේ ෆීඩ්බැක් එකක් එනවා ඒ වෙලාවෙම. එතකොට යාල් ටයිම් එකක් හම්බ වෙනවා යූස් කරන්න, ආයෙ ආයෙ කරන්න පුළුවන්. හරි, එකල මෙහෙම සබ් කරා අපි ගන්න. හරි සෙනෙයි, හරි අධ්‍යයනය. හරි, මේකට අපි කියන ගේම් බේස් පෙඩගොජි කියලා. අපි පොඩ්ඩක් මියුට් කරමු, කාගේ හරි මයික් එක ඔන් එකක් දාන්න. ඔසලි විහාර මියුට් කරන්න. රයිට්, එතකොට මේ මේ එක මෙතඩ් එකක්. එතකොට මේ වගේම ගණන්ද, සිංහලද, මොනවාද මේ දෙමළද, ඒ ඔක්කොටම මේ වගේ තියෙනවා. හරි, ඔක්කොටම මේ වගේ තියෙනවා. ඊට පස්සේ මම ඔගලන්ට ඒකේ ලින්ක්ස් කීපයක් එවන්නම් ගෲප් එකට, මෙන්න මේවා ප්‍රැක්ටිස් කරන්න කියලා. මෙතන ඔන්න ඔයාට තියෙන තෝරන්න. මම කාට හරි දෙන්නම් තෝරන්න, තෝරන්න ට්‍රයි එකක් දෙන්න බලන්න. මම කාට හරි චාන්ස් එකක් දෙන්න. ඔදිනා යෙතුම් 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 ට්‍රයි එක කරන්න බලන්න. මට දෙන්න බෑ, මං ඉතන හරි කමන්න කමන්න. නිකන් කියන්නකො බලන්නවා. නුඹ කතා කියන්නේ මොකක්ද ඊට පස්සේ? කළ කළයේද, කරදිද, කරහීද, මොකක්ද? කවුරට කියන්න? ඔ කවුරුත් කතා කරන්නේ නෑ නේද? කවුරට කියන්න බලන්න. මොකද කළේද පෙරහිද? මේ වගේ වාට එක සබ්මිට් කර කර යන්න පුළුවන්. මොකද්ද කරතිද හරි ඔය වගේ දදා කරගෙන යන්න. මේ එක
හරි. එතකොට මේ කීපයක් විතරයි. දැන් මම මේ ඊට පස්සේ දැන් ඔයාලට තව එන ඒවා තමයි සමාන රූප වෙනස් රූප තෝරන්න ඒ වගේ ඒවත් එනවා. කියන්නේ මේකෙන් බලන්නේ බුද්ධි වාදනය. හරි, මේ වගේ ඕන තරම් මේ වගේ මැටීරියල්ස් තියෙනවා, මේක කරලා බලන්න වෙනස් රූපය තෝරන්න. ඒද වේද සීත දිට්ඨි එක නම් දාපු හරි ලේසි. චූටි ළමයෙකුට උනත් කරන්න පුළුවන්. හරි, එහෙම නෙමෙයි, ශිෂ්‍යත්වය ටිකක් අමාරුයි. අමාරු විදිහට හදපේවා තියෙනවා. දැන් මම අද ඒවා ඔක්කොම පෙන්වන්න යන්නේ. ඒත් මම ඔයාලට ලින්ක්ස් එවන්නම්. මේවා 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 කරලා යන්න. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට මේවා කරන්න. ගණන් ප්‍රැක්ටිස් කරන්න. හරි, ගුණ කිරීමද චක්කරේ පාඩම් කරන්න කියන එක අපි කියන්නේ චක්කරේ පාඩම් කරන්න, චක්කරේ පාඩම් කරන්න. එහෙම පාඩම් කරන්න ඕනේ. හරි, ඒක වේගෙන් කරන්න විදි ඕන තරම් තියෙනවා. හරි, අපි තමු වැඩි කිරීම කියලා අපි තමු හරි පහෙන් ගුණ කිරීම පහ ලේසිනේ. අපි ගමු ඊට වැඩිය වෙනස් එකක්. ඕකේ, අපි ගමු ඕකේ මේ වගේ එකක්. හරි, හතරෙන් ගුණ කරන්න ගමුකෝ අපි. හරි, මම මේක ඉංග්‍රීසි වලින් හරි. මේක නම් තියෙන මේ භාග සංඛ්‍යා ගුණ කිරීම, භාග සංඛ්‍යා ගුණ කිරීම චුට්ටක් ලොකු වැඩි වලට. හරි, මම එවන්නම් ඔයගොල්ලන්ට. එවන්නම් නිකමට උදාහරණයක් විදියට පෙන්වන්න විතරක් අපි ගමු. මෙම පාඩම් කරවන්න නැතුව අපිට ප්‍රැක්ටිස් කරවන්න විදි ඕන තරම් තියෙනවා. එහෙම කරන්න කියලා කියන්න මේ එකම හේතුව මොලේ එක පැත්තක් විතරක් හැදුනම නිකන් අපි හිතමු මිනිස්සෙගේ අපි හිතමු අර මේ එක්සර්සයිස් කළ ජිම් එකට යන කෙනෙක්ගේ නිකන් එක අතක් විතරක් හැදිලා තියෙනවා. දැන් මෙයා විකෘතිනි. ඒ වගේම ලංකාවේ ඔගොල්ලෝ දන්නවද දන්නේ 80%කට වැඩි ළමයි මානසිකව විකෘති තත්ත්වයක ඉන්නේ අධ්‍යාපනයට ගත්තා. 80%කට වැඩිය මානසික විකෘති. ඒ කියන්නේ විකෘති කියලා කියන්නේ ඔළුව එක පැත්තක් විතරක් හැදිලා. එක්කෝ හිතන්න බෑ, එක්කෝ අනිත් කෙනෙක් කරන කෙනා දැනෙන්නේ නෑ. ඒ වගේ විකෘති තත්ත්වයට පත් වෙලා. ඒතකොට හිතලා බලන්න කොච්චර ඩේන්ජරස් වැඩක්ද අපි මේ කරන්න කියලා. ඒ හින්දා තමයි මේ සයිකොලොජි නැත්තම් මේ චයිල්ඩ් සයිකොලොජි, ළමා මනෝවිද්‍යාව මේ දේවල් ඇත්තටම දැනගෙන මේක කරන්න. අර එක්කෙනෙක් කියලා තිබ්බා අවශ්‍ය නම් නඩු දාන්න උනත් පුළුවන් ළමයිගේ අයිතිවාසිකම් පැත්තෙන් මේ කරන වැඩේට කියලා. ඒ තරම් නරක දෙයක් අපි කරන්න කියලා. ඉතින් මේ මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. මම ඔයාලට දැන් අද ලොකු වේලාවක් යන හින්දා මම මේ ඇත්තටම මේ විනාඩි 10ක් වගේ අපිට තව තියෙන්නේ. හරි, අපි මේක ගමුකෝ. අග්ගාලම මම එකක් කරන්නම්, මොකද අපිට චූටි වෙලාවක් තියෙන්නේ. හරි, මේ තියෙන්නේ ගුණ කිරීම වගේ දෙයක්. එයාලට කියලා දෙන්න, බල කරන්නේ නැතුව කියලා දෙන විදිහ. දැන් මේක චූටි ගේම් එකක් ආයෙත්. ගේම් එකක්, මේකේ මියුසික් තියෙනවා, මොකද අර හැම පැත්තම ටෙක්නොලොජි තියෙනවා, හැම පැත්තම තියෙනවා. එතකොට 15 පස්වරක් කීයද? පස්වරක් තුන තමයි 15. අපි හරි එක අග්ගාල අපි තෝරන්න උන්ට වේගය හැදෙනවා මේකෙන්. වේගය හැදෙනවා. ඊට පස්සේ මොනවාද තව හැදෙන්නේ? වේගය හැදෙනවා, ගණන හරියට කරන එක හැදෙනවා, කෝඩිනේෂන් හැදෙනවා, යාගේ කම්පියුටර්ස් වගේ දේවල් භාවිතා කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. තට්ටක් ගාලා උත්තර දෙන්න පුළුවන් වෙනවා. අනිත් එක එයා කොයිම වෙලාවකවත් එයා අර මොකද කම්මැලි හිතන්නේ නැහැ මේක කරන්නේ. හරි, ඒ වගේම එන්න එන්න මේ කෝච්චිය දිග වැඩි වෙනවා. වගේම කෝච්චිය එන්න එන්න මොකද වෙන්නේ, කෝච්චි දිග වැඩි වෙනවා. වගේම එන්න එන්න කෝච්චි පෙට්ටි ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට වැඩිපුර උත්තර ප්‍රමාණයක් හොයන්න වෙනවා. එයා නොදැනුවත්වම
මේ ගුණ කිරීම කියන දේ මේ දැක්කත් වැරදි එකක් තේරුව අන්න ඒ වගේ නොදැනුවත්ව මෙයා ගුණ කිරීම කියන දේ ප්‍රැක්ටිස් කරනවා වගේම එයා එක නිතර නිතර රන්න බුදු වෙන. එතකොට මේ තියෙන්නේ උදාහරණ කීපයක් කොහොමද අපි මල්ටිපල් ඉන්ටෙලිජන්ස් නැත්නම් බහු බුද්ධි, ඒ කියන්නේ බුද්ධිය අපි කියනවා එක එක විදිහට වර්ධනය කරන්න තියෙන්නේ. එතකොට කොහොමද ඒ තියරි එක අපි පාවිච්චි කරන්නේ ළමයේගේ බුද්ධි වර්ධනයට? ඇත්තටම ශිෂ්‍යත් විභාගයේදී මුකුත්ම නෙවෙයි ටෙස්ට් වෙන්නේ බුද්ධිය. විභාගයේ කියන එක නරක වුණාට බුද්ධිය ටෙස්ට් කරන එක හොඳයි. හැබැයි බුද්ධිය ටෙස්ට් කරන්න අපි අර එක අවයවයක් විතරක් වැඩිපුර වර්ධනය කරලා ළමයෙක් හොයවල වැඩක් නැහැ. එහෙම වුණොත් විකෘති ළමයෙක් හැදෙන. ඉතින් ඒ හින්දා ඔගොල්ලෝ මතක තියාගන්න මේ විභාග අනිත් එක මේක තවම රිසර්ච් එකක් ගැන කියනනම් මේකෙන් පස්සේ කරපු එකක් අපි. අපි ඉස්කෝල දෙකකින් ගත්ත ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ ළමයි. ඉස්කෝල වලින් අපි ළමයි යොමු කරනවා ස්ට්‍රීම් ආයතනයේ. එතකොට ඉස්කෝල දෙකකින් අපි ගත්ත ළමයි එක ඉස්කෝලේක ළමයි ශිෂ්‍යත්වයේ හොඳට පාස්. අනිත් ඉස්කෝලේ ළමයි ශිෂ්‍යත්වයේ ෆේල් ළමයි. දැන් අරගෙන අපි මේ ස්ටීම් ක්‍රමයට මෙයාලගේ බුද්ධි වර්ධනය කරගෙන යනවා. ඔයාලා දන්නවද ඉස්කෝලේ දෙකේම ළමයි සමාන විදිහට තමයි ඇසිරුණේ? ඉස්කෝල දෙකේම ළමයි සමාන විදිහට තමයි උත්තර දුන්නේ. කියන්නේ මේ බුද්ධි වර්ධන ක්‍රියාවලියේදී පාසල් දෙකේ ශිෂ්‍යත්වයේ පාස් ෆේල් කියලා වෙනසක් වුණේ නැහැ. දෙගොල්ලම එකම විදිහට උත්තර දෙන්න ගත්තා. එකම විදියට ප්‍රෝ වෙන්න ගත්ත, එකම විදියට බුද්ධි වර්ධනය කරගන්න ගත්ත. කාලයක් යනකොට මාස දෙකක් තුනක් යනකොට අර ශිෂ්‍යත්වය ෆේල් කියන ළමයි පැමිණීම අඩු වෙනවා. මේ ඉස්කෝලෙන් යොමු කළ තිබ්බට ඒගොල්ලෝ එන්නේ නැහැ, එනවා අඩුයි දැන්. එතකොට දැන් ශිෂ්‍යත්වය පාස් කියන ළමයි ඒගොල්ලෝ එනවා, ෆේල් ළමයි එන්නේ නැහැ, එනවා එක්කෙනා දෙන්න අඩු වෙනවා. අඩු වෙගෙන යනවා. අපි බලුවා ඊට පස්සේ කතා කළා. මෙසේ අපි එක ළමයිගෙන් ඇහුවා, එක ළමයිගෙන් දෙන්නගෙන් අහලා බැලුවා, ඇයි පුතේ මේ පන්ති එනවා අඩුයි නේද? දැන් මේ අපි මේ බ්‍රේන් එක ඩෙවලොප් කරලා ඇයි ඔයාලා දැන් මේක හොඳට කරගෙන ආවනේ, ඇයි මේ එන්නේ නැත්තේ දැන්? එනවා අඩුයි නේද මේ ප්‍රෝග්‍රෑම් එකට? ඊට පස්සේ කියනවා මෙහෙමයි සර්, මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ, මම ශිෂ්‍යත්ව ෆේල් නේ සර්. අපේ අම්මා කිව්වා රෙහා ගෙදර එක්කෙනා පාස්ලු. අපේ අම්මා කිව්වලු එයා ගානට ලබන පාරවත් ඊළඟ සැරේවත් ඔහො ලෙවල්වත් කරගන්න ඕනේ. ඒ හින්දා අම්මා දැන් මම වැඩිපුර පන්ති වලට යවනවා. දැන් මම ගණන් පන්තිම තුනකට යනවා සර්. මට වෙලාවක් නැහැ. එතකොට මේ අනවශ්‍ය පීඩනය කියන එක දෙන්නේ කවුද? දෙමව්පියෝ. ඒගොල්ල දකින තරංගයේ හින්දා. මොකද දෙමව්පියෝ හැමෝම චයිල්ඩ් සයිකොලොජි ඉගෙනගෙන නැහැ ලංකාවේ. මේ ලෝකෙ කොහෙවත් ඉගෙනගෙන නැහැ. ළමා මනෝවිද්‍යාව හදාරලා නැහැ නේද දෙමව්පියෝ? දෙමව්පිය හැමෝම අධ්‍යාපන වේදි උපාධි කරලත් නැහැ. එම්.එඩ් හරි බී.එඩ් හරි එහෙම අධ්‍යාපන වේදි උපාධි කරලත් දෙමව්පිය හැමෝටම හැබැයි ආදරේ තියෙනවා. ඒකට ආදරේ කියන එක මෙතනදී හරිම වැරදි විදියට යෙදෙනවා. ළමයට හොඳ රිසල්ට් එකක් දෙන්න ඕන, හොඳ තැනකට ගන්න ඕන කියන ආදරය නිසා තමයි පන්ති කීපයකට යවන්නේ. හැබැයි ඒකෙදි වෙන්නේ දරුවාගේ බුද්ධි වර්ධන ක්‍රියාවලියෙන් නැවතිලා එයාව අනවශ්‍ය විදියට පීඩණයට ලක්වීම. ඒකෙහිඳ තව තවත් දරුවගේ හිතීමේ හැකියාව අඩු වෙන්න පුළුවන්. අවසානයේ මනස විකෘති දරුවෙක් බිහි වෙන්න පුළුවන්. ඉතින් ඔය ගැටලුව තියෙනවා. ඉතින් ඕක තමයි අපිට කියන්න ඕනේ. ඒකෙහිඳ මේ ශිෂ්‍යත්වේ පාස් කරන්න මැජික් කරන්න බෑ. හරි. හැබැයි මෙහෙම මේ මේ ලින්ක්ස් එක එවන්න. ඔයාලා ප්‍රැක්ටිස් කරන්න. කම්මැලි ළමයි නැත්තම් ඔයාලා දක්ෂ ළමයි ඉන්නවනේ ඒගොල්ලන්ටත් දෙන්න. තව තව ප්‍රැක්ටිස් කරලා එවන්න. ලින්ක්ස් එක එවන්න. ටක් ගාලා අද හෝ හෙට විදේට උදේම වෙද්දී එවන්න. උතුර දවසක්ම තියෙන කරන්න ඕන නම් පොඩ්ඩක් හොඳ විවේකයක් ගන්න. හොඳ නිින්දක් ඕන. හොඳ විවේකයක් ඕන. ඒ වගේම හොඳට ගොඩාක් නෙමෙයි යම් සාමාන්‍ය බඩ පිරෙනකම් බඩ පැලෙනකම් නෙමෙයි සාමාන්‍ය හොඳ කෑම වේලක් කන්න ඕනේ. ඉතින් එහෙම ගිහිල්ලා හොඳ ඕක පාස් වුණත් එකයි ෆේල් වුණත් එකයි කියන එක ලියන්න. කොහොම හරි පාස් වෙනවා කියලා එහෙම නිකන් බලයෙන් ඔළුවට දාගන්න එපා. එතකොට එක පීඩනයක් වෙනවා. එහෙම නෙවෙයි. මේක පාස් වුණත් නැතත් මම මගේ ගමන යනවා. මොකද ඒ ගමන ඔයාලා යන්න ඕන උප්පරිම තැනට අරන් යන්න පුළුවන් සපෝර්ට් එක අපිට ඉදිරියේදී දෙන්න පුළුවන්. ඒක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයාලා දන්නවද නැහැ ප්‍රොෆෙසර් ගාමිණී. ප්‍රොෆෙසර් ගාමිණී කියන්නේ මහාචාර්යවරේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව ලක්ෂණ 16.
පළවෙනි පාරවල් ලෙවල් සියලුම සබ්ජෙක්ට් ෆේල්, දෙවෙනි පාරවල් ලෙවල් සියලුම සබ්ජෙක්ට් ෆේල්. අවසානයේ වාසනාවකට එයාට ඒ ස්ට්‍රීම් එක ක්‍රමයක් හම්බ වෙනවා. ඊට පස්සේ එයා ඒ වඩු වැඩ කර කර ඉන්න අතරතුර කොහොම හරි එහෙම වෙලා ආපහු ලෙවල් කරලා, ආපහු ඔය ලෙවල් කරලා තනියෙන් ඉගෙනගෙන ඊට පස්සේ ආපහු කැම්පස් එකට ගිහිල්ලා ඒකේ ඩිග්‍රී එකක් අරගෙන පළමු පන්ති උපාධියක් අරගෙන ඊට පස්සේ මහාචාර්යවරයෙක් දක්වා දිග ගමනක් යනවා. හරි, ඒ වගේ ඕගොල්ලන්ගේ ගමන ශිෂ්‍යත්වයෙන් නවතින්නේ නැහැ. රයිට්, මොන හරි ගැටලු තියෙනවා නම් විනාඩි දෙකක් තියෙනවා, ඉක්මනට අහන්න පුළුවන්. මොන හරි ගැටලු තියෙනවා නම් විනාඩි දෙකක කාලයක් තියෙනවා, ඉක්මනට අහන්න පුළුවන්. හරි, එතරම් මුකුත් ගැටලු නෑ කියලා මට යොමු කරන්නේ නෑ කවුරුත් ගැටලු. අපි වීඩියෝ රෙකෝඩින් එක දාන්න. හරි, අපි වීඩියෝ රෙකෝඩින් එක දාන්න. වීඩියෝ රෙකෝඩින් එක දාලා ඉවර වෙලා ඊට පස්සේ අපි ඔයාලව වීඩියෝ රෙකෝඩින් එක දාලා ඉවර වෙලා අපි ඔයාලව පන්තියට මේ මොනවාද කර මේ ඊ අවශ්‍ය මැටීරියල්ස් ටිකත් එවන්න. හරි, ඊට පස්සේ ඔයාලට රෙඩි වෙන්න පුළුවන් එක්සෑම් එකට හොඳින් හැමෝම විභාගය කරන්න හැමෝටම සුබපතන. හරි, හැබැයි මෙහෙමයි, විභාගේ මොනා වුණත් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයාලට ඕන මහාචාර්යවරයෙක් වෙන්නද, විද්‍යාඥයෙක් වෙන්න ඕනද, වෛද්‍යවරයෙක් වෙන්න ඕනද, ඉංජිනේරුවෙක් වෙන්න ඕනද, ඒ ප්ලෑන්ස් අපි හදලා ඉවරයි. ලංකාවට ඇප්ලයි කරන්නේ ලෝකේ අනිත් තැන ප්‍රධාන තැන්වල තියෙන මෙතඩ් එක. ලංකාවේ අධ්‍යාපනය වෙනස් වුණේ නැති වුණාට අපි ඒක අනිවාර්යයෙන්ම වෙනස් කරනවා. එහෙනම් බය නැතුව රෙඩි වෙලා ඉන්න. එතකොට ඔයාලා මේක කරන්න පුළුවන්. හැමෝටම ගුඩ් නයිට්. එනවා විභාගේ හොඳින් ලියන්න. ගුඩ් ලක්. ගුඩ් බයි.